ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත විදුලි බිල නගී කැපීම නවති අකණ්ඩව දෙන බව කංචන කියයි ලබන ජූලි මාසයේදී යලි කරන්ට් වද්දයිද බිල ඉහළ දැමීමෙන් බහඬ හා සේවා රැසක මිල ඉහළට ජනකගේ නිල කාමරය සීල් ආණ්ඩුව දන්නේ වැඩි කරන්න සජිත් පවසයි ලබ්බට තිබ්බාත පුහුලට නොතියාවිද අද ටෙලිවැකියෙන් දේශීය පුවත්පතටයි ප්‍රථමයෙන් අවධානය විදුලි බිල වැඩි කරන බව ඇමති කංචන විජේසේකර ඊයේ නිල වශයෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කළා. බිල වැඩි කරපු නිසා ඊයේ සිට විදුලිය කපන්නේ නැති බවත් ඔහු පැවසුවා. 66%කින් විදුලි බිල වැඩි වෙන බව ඇමතිවරයා ප්‍රකාශ කළත් 250%කට වැඩි අගයකින් මිල වැඩි වී ඇති බවයි වෘත්තීය සමිතිය පවසන්නේ. විශාල අගයකින් විදුලි බිල වැඩිවීමත් සමග භාණ්ඩ හා සේවා රැසක මිල 20ත් 25ත් අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ජනතාවගෙන් මීට එල්ලවන්නේ බරපතල විරෝධයක්. සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන නැප්තා දැවිතෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමටත් මූලික එකඟතාවයක් බැංකුව විසින් ඊයේ සවසම අපිට ලබා දීලා තියෙනවා. ලබා දීපු යෝජනාව ජනවාරි මාසයේ සිටම ක්‍රියාත්මක වුණා නම් වඩාත් පහසු වෙනවා. ප්‍රමාදකින් හෝ ලැබීම තුල මම හිතනවා අද දවසේ ඉඳලා අකණ්ඩ විදුලි සැපයීමක් අපිට සහතික කරන්න පුළුවන්කම තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ඒ පහසුකම් ලබා ගැනීමේදී අපිට තිබුණ එක කොන්දේසියක් තිබුණා. මහා භාණ්ඩාගාරයෙන් හෝ මහා බැංකුවේ මුදල් තවදුරටත් ජනවාරි මාසයේ පළවෙනිදා ඉඳලා රාජ්‍ය ආයතනවල ලබා දීමට නොහැකි කියන එක. ඒ අනුව අපිට විදුලි බල මණ්ඩලයටත් ලංකා කණිති නිලධාරිය සංස්ථාවටත් මේ වන විට කිසිම මුදලක් ලැබෙන්නේ නැහැ. ඒතර මේක සම්පූර්ණයෙන්ම අපිට ප්‍රතිඵලය ලැබෙන්න මම හිතනවා මාර්තු මාසයේ අවසානයේ අප්‍රේල් මාසයේ මුල වගේ කාලෙ වෙනවා මේ සයිකල් එක ක්‍රියාත්මක වෙනකොට. මම හිතනවා ජූලි මාසයේ සංශෝධනය වෙනකොට අපිට බලා ගන්න පුළුවන් ඇත්ත තත්ත්වය මොකක්ද කියන එක. මොද සමහර දත්ත පිළිබඳව විවිධ මත තිබුණා. මහජන උපේක්ෂා කොමිසමට පුළුවන් වෙනවා ඒ සත්‍ය තත්ත්වෙදී යම් අඩුවීමක් තියෙනවා නම් ඒ අඩුවීමේ සහනයත් ජනතාවට දෙන්න. මම විශ්වාස කරන්නේ තව විදුලි බිල වැඩිවීමක් ඉදිරියේදී අපිට සිදු කරන්න සිදු වෙයි කියලා. මේ අතර මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයාගේ නිල කාර්යාලයට මුද්‍රා තැබීමට කොල්ලුපිටිය පොලිසිය කටයුතු කර තිබෙනවා. විදේශගතව සිටින සභාපතිවරයාගේ කාර්යාලයේ ඇති ලියකියවිලි විනාශ කිරීමට සැලසුමක් ඇති බවට ලද පැමිණිල්ලක් මතයි මෙම තීරණය ගෙන ඇත්තේ. ඔහු දිව පැමිණි පසු ඔහු ඉදිරියේදී කාර්යාලය නැවත විවෘත කර පරීක්ෂණ කිරීමට නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත්වරයා කොල්ලුපිටිය පොලිසියට ලිපියක්ද යොමු කර තිබෙනවා. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විශේෂ භාර අමාත්‍යවරයාට නව යෝජනාවක්ද ඉදිරිපත් කළා. අති විශාල ප්‍රමාණයක විදුලිය විසන්ධි කරන්න සිද්ධ වෙයි විදුලි වල මණ්ඩලයට. බලකායක් හදලා කරොත් හොඳයි. මේක නැතුව කොන්ත්‍රාත් දෙන්න යන්න එපා. මොකද මේ පැත්තෙනුත් ගාණක් ගන්න. ඒක නිසා වහාම මේ සඳහා බලකායක් හදන්න. ගෙවල් වලට ගියාම ගුටි කන්නත් පුළුවන් මේ විදුලි විසන්ධි කිරීම සඳහා. විදුලි බිල 66%කින් වැඩි කළ බව අමාත්‍යවරයා පැවසුවත් ලංකා ගුරු සංගමේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසන්නේ 400%කින් විදුලි බිල ඉහළ දමා ඇති බවයි. 30 ඉඳන් 90 දක්වා එකක පරිහරණය කරන අයගේ විදුලි බිල 400%කින් වැඩි කරලා තියෙනවා. මේ මිල සංශෝධනය පිළිබඳව පූජනීය මහා සංඝරත්නයේ හැටියට අපි තරයේ ප්‍රතික්ෂේප කරන විතරක් නෙවෙයි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින වගකීමෙන් යුක්තව මේ දරන්න බැරි විදුලි බිල ගෙවන්න එපා කියලා විද්‍යාත්මක විශ්ලේෂණයක් කරන්න ඇත්තට මහජන කුපිටක් කොමියුනිස්ට් සභාව හරි උත්සාහයක් ගත්තේ නැහැ. මොකද අපි බලාපොරොත්තු වුණ දේ එතන සිද්ධ වුණේ නැහැ. ඒගොල්ලෝ මොකද්ද කරේ? මාධ්‍ය ඉදිරියේ කියාපාන්න ගත්තා. ඉතින් ඇත්තටම අපි ඉදත් කිව්වේ ඒක මහජන උපේක්ෂා කොමිෂන් සභාවක් ඉන්නේ ඒ වැරදි මාධ්‍ය ඉදිරියේ කියාපාන්න නෙමෙයි. මම පැහැදිලිවම කිව්වා මහජන උපේක්ෂා කොමිෂන් සභාපතිලා පෞද්ගලික කාලේ පුරාම කළේ මේක රංගනයක් කියලා. මේක රජය විදුලි බල මණ්ඩලය අමාත්‍යාංශය මහජන උපේක්ෂා කොමිෂම මේ ඔක්කොම දැනුවත් සාකච්ඡා කරලා කරන දෙයක්. පාඩු වෙච්ච රටක් ඇතුලේ කොහොමද විදුලි බල මණ්ඩලය විතරක් ලාභ ලබන අතරේ බවට පත් වෙන්නේ? විදුලි බිල වැඩි කිරීමත් සමග ආහාර ඇතුළු සියලු නිෂ්පාදන මිල ගණන්ද ඉහළ දැමීමට සිදුවන බව එම කර්මාන්තවල නියුතු වෘත්තිකීන් පවසනවා. අපිට සිද්ධ වෙනවා මේ වෙලාවේ සෑම අපේ සේවාවක්ම මිල ඉහළ දාන උදාහරණයක් විදිහට ෆොටෝකෝපියක් රුපියල් 5කින් අවම වශයෙන් මිල ඉහළ දාන්න සිද්ධ වෙනවා. වගේම ලැමිනේටින් මේ අපේ සේවාවන් සෑම එකක්ම මිල වැඩි වෙනවා. දැනට ලන්ච් ෂීට් එකක් රුපියල් 2.50යි 3යි අතර මිලකට තිබුණේ මේක රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා. කෑම ඔතන කඩදාසි කොළය මේ කඩදාසි කොළයක් රුපියල් 3.50ක් වුණා මේකත් රුපියල් 5කට අපිට අරන් යන්න සිද්ධ වෙනවා. අද මැදම රාත්‍රියේ ඉඳලා ආපනශාලාවල බත් පැකට් එක කොත්තුව පයිඩ් රයිස් එක 100%ක මිලක් අපි වැඩි කරනවා සමා වෙන්න පාරිභෝගිකයනේ වැඩබිම් වල කුඩාරම් ගහලා ඒ වගේ ටෙම්පරරි හදාගන්නපු හට් වල. ඉතින් මේ ජීවත් වෙන අය පොඩි මේ ලයිට් එකක් පොඩි වොට් 60ක් විතර බල්බයක් දාගෙන තමයි ඉන්නේ. ඒ වොට් 60 බල්බ් එකත් දැන් අද ඕෆ් කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා. මොකද මේ විදුලි බල දරා ගන්න බැරුව මේවා පාවිච්චි වෙන්නේත් මේ වතුරෙන් නෙමෙයි සූර්ය බලයෙන් නෙමෙයි මේවා දුවන්නේ. විදුලි බල සංශෝධනය සම්බන්ධයෙන් හිටපු විදුලි බල අමාත්‍ය දුමින්ද දිසානායකද මෙලෙස අදහස් පළ කළා. එක පැත්තෙන් ඒක වෙන්න සිද්ධ වෙනවා විදුලි බල මණ්ඩලයේ පාඩුවක් ලැබෙන නිසා. අනිත් පැත්තෙන් පාඩු ලැබනවා කියලා එකපාර කවර් කරගන්න එක මං හිතන්නේ සාධාරණ නැහැ. අද සිට ක්‍රියාත්මක වන නව විදුලි සංශෝධනය පිළිබඳව විදුලි පාරිභෝගිකයින් අදහස් පළ කළේ දැඩි විවේචනාත්මක ස්වරයෙන්. බොහොම ස්තුතියි යනවා කියන්නේ. පිස්සු ඇදලා මේ රටේ මේ ඇදලා හිටියේ. මම කියන්නේ මේ ග්‍රාම සේවක ගාවට ගිහිල්ලා නැතිබරි මිනිස්සු අනිවාර්යයෙන්ම ගිහිල්ලා කොලයක් දාලා හරි කියන්න ඕනේ අපිට ගෙවන්න බෑ කියලා. රටේ මුණ්ඩ සල්ලි නැහැලුනේ. මේ කෝට්ටේ පාර යන වාහන මැදියම දුගල උන්ගේ වාහන ටික අඩු කරන්න කියන. ওই වාහන වල මරුති කාර් එකක් ගන්න කියන්න. දැන් මහජන උපදේශක කොමිසමක් වැඩක් නැහැ. අපිට කියන්නේ අනේ අපෝයි කියන්න තමයි. මේක හම්බ කරලා ලයිට් බිලයි වතුර බිලයි ගෙවන්න විතරයි පුළුවන්. අපි දවසකට රුපියල් 1000ක් 1500ක් හොයන්නේ. මේ පොඩි බයිසිකල් ඇද්දයක් හදලා. දුකයි ඉතින් අපිට අපි ගෑනම මම ලියුමක් ලියලා යවනවා රජිනගේ පුතාට මේ රට නැවත බාර ගන්න කියලා. ආණ්ඩුව දන්නේ සියල්ල වැඩි කර ජනතාව පීඩාවට පත් කිරීමට පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ජනතාවගේ ජීවිත විනාශ කළ අලි කපුඩු පොහොට්ටු ආණ්ඩුව පළවා හැරිය යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ. පළාත් පාලන මැතිවරණයේ ඉලක්ක කරගනිමින් පැවති සමගි ජනබලවේගයේ තවත් රැලියක් ගම්පල නගරයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. රටක් හැටියට අපි අලුත් ගමනක් යන්නට ඕන. අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන කර්මාන්ත ප්‍රවර්ධනය කරන වැඩපිළිවෙලකට අපි ප්‍රවේශ වෙන්නට ඕන. ඒ නිෂ්පාදන කර්මාන්ත විප්ලවය තවදුරටත් ශක්තිමත් කරන්නට ඕන. ඩිජිටල් අපනයන ප්‍රවර්ධනය කරන ඒ දැවන්ත ඩිජිටල් විප්ලවය අපි ක්‍රියාත්මක කරන්නට ඕන. අපේ රටේ තාරුණ්‍යයට අපි ලබා දෙන බලාපොරොත්තු වන්නේ නව තාක්ෂණය තුලින් මේ බංකොලොත් ශ්‍රී ලංකාව නව සංවර්ධන යුගයක් කරා ගෙන යන වැඩසටහන අපි ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ අධ්‍යාපන ක්‍රමය ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනය, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය අධ්‍යාපනය, පරිගණක තාක්ෂණයේ කේන්ද්‍රීය අධ්‍යාපනය මේවා තමයි ලොව ඉල්ලන කුසලතා, ලොව ඉල්ලන ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඒවා සපයන අලුත් අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක කරනවා. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය වෙනුවෙන් අධිකරණයට වගේම ජාත්‍යන්තරයටත් යාමට සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා සිටින්නේ ජනතාව සමග වෛරයෙන් බවද ඔහු පෙන්වා දෙනවා. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසුවා. පළාත් පාලන මැතිවරණය ඉලක්ක කරගනිමින් ජාතික ජනබලවේගය සංවිධානය කළ මහජන රැලියක් ගාල්ල බද්දේගම නගරයේදී පැවැත්වුණා. ඒ එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්. රනිල් වික්‍රමසිංහ මේ ජනතාවත් එක්ක වෛරයකින් ඉන්නවා. ඔහු ආදරයෙන් ලෙන්ගතුකමින් බලා ගන්නවා. ඔහු ජනාධිපති ධූරයට පත් කරගත්තු 134 දෙනා. මාර්තු මාසේ 9 වෙනිදා මේ රටේ ජනතාව රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කරන්න සූදානමින් ඉන්නවා. ඒ නිසා මොකද කරේ? මේ ඡන්දේ වැළැක්වීම සඳහා ඔහු කටයුතු කරා. මැතිවරණ කොමිසම විසින් පවරා දෙන කාර්යයන් මඟහැරියොත් හෝ ඉටු කිරීමට අසමත් වුවොත් හෝ නඩුවක් දාන්න පුළුවන්. කවුරු මේ නඩුව දැම්මේ නැත්තත් ජාතික ජනබලවේගයේ නඩුව දාන මතක තියාගන්න. ජාතික ජනබලවේගයේ මේ ප්‍රජාතන්ත්‍රවාදයට තියන්න අත අපි අකුලනවා. අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. ජාත්‍යන්තර මානවිකම් කොමිසම් සමග අපි සාකච්ඡා කරනවා. ලංකාව භූමියේ සිසාරා ඡන්දේ ලබා ගැනීම සඳහා පාරට බහිනවා. රනිල් ඔයා කල්පනා කරන්නේ හමුදාව පොලිසිය අතේ තියාගෙන මෙරට පාලනය කරන්න. ඒ නිසා තමයි පාර්ලිමේන්තුවේදී කිව්වා මතකද? හිට්ලර් වගේ කිව්වා. හිට්ලර් හිටියනම් තව පාරක් වෙඩි තියාගන්න. මිනිහට කරපු අපහාසය. රනිල් වික්‍රමසිංහ තමගේ කුරිරු බලවමනාව වෙනුවෙන් සමාජ මතයක් හදන්න හදනවා. ඔපරේෂන් නතර වෙලා තියෙන රටක ඡන්ද මොකටද කියලා. අපිව දඬු කඳේ ගහලා ඡන්දේ පාකින තත්වයකට අවිලා තිනවා. ඒ නිසා මේ පාලනය පළවා හැරීම සඳහා ජනතාව එකතු විය යුතුමයි. පළාත් පාලන මැතිවරණය කල් දැමීමට විරුද්ධ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන ශක්තිය පෙන්වන මූලාශ්‍රය පළාත් පාලන මැතිවරණය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේ. ඒ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සැලසුම් සහගතව මේ රටේ ආර්ථික සමාජීය වශයෙන් මේ රට දරුණු අගාධයකට ඇද යෑමේ මූලික වග උත්තරකරුවා හැටියට මම නම් කරනවා ජනතා විමුක්ති පෙරමුණ. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන අවසන් කළ ආකාරයට ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන අවසන් කරන්න බැහැයි කියන එක මම අවධාරණය කරනවා. කාගේ හෝ ජාත්‍යන්තර බලකඳවුරක අවශ්‍යතාවය ඉෂ්ට කරමින් දිගින් දිගටම ජනතා විමුක්ති පෙරමුණ වංචනික දේශපාලනයක නිරත වෙනවයි කියන එක ජනතාවට පැහැදිලි කරන්න ඕන. රංගනා වචන කියලා සුරංගනා කතා කියලා බ්‍රෑන්ඩඩ් ඇඳුම් ඇඳලා මේකප් කරලා වේදිකාවට ඇවිල්ලා ඒ රංගන ශිල්පියෝ වාණිජ්‍යමය වශයෙන් කරන දේශපාලන ව්‍යාපාරයක් හැටියට තමයි මම දකින්නේ. සාමාන්‍ය 103ක් වෙනුවෙන් ඔච්චර නෑ 103 ප්‍රශ්නයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ කතාවට පළාත් පාලන මැතිවරණය හෝ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව ජනාධිපතිවරණ පිළිබඳව අදාළව නෑ. ඡන්දය දිනන එක අපි කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ. පළාත් පාලන මැතිවරණය කල් දාන්නට අපි විරුද්ධයි. පළාත් පාලන මැතිවරණය තිබ්බහම ඔය ඇඳුම් ඔක්කොම ගැලවෙනවා. ඔය නිරෝධ මුළු රටටම දැනගන්න පුළුවන්. කාගේද? ඔය කියන ඔක්කොම අප්පුවාමිලාගේ. ඔබතුමන්ලගේ ගැලවෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි නෑ. අපි එදාට කතා කරමු. ඔබ ප්‍රශ්න කරන්න. මැතිවරණය තීරණය කරනකොට අපිට print කරන්න කොළ නෑ. හරි විහිළුවක් නේද මේක? සංවාදය රජයේ මුද්‍රණාලය සහ මැතිවරණ කොමිසම අතර ඇති වෙන සංවාදයක්. අපි මේ මැතිවරණයට ලෑස්ති. අපි මේ මැතිවරණය අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ පළාත් පාලන මැතිවරණය අපේක්ෂා කරනවා. අපි දැඩිව විශ්වාස කරනවා පළාත් පාලන කොට්ටාස මැතිවරණ ආකෘතිය තමයි අපිට අපේ දේශපාලන හයිය පෙන්වන්න තියෙන හොඳම තැන. අපි දිනනවායි කියලා රටට කියමින් ඉන්න කණ්ඩායම් වලට තියෙන අවාසිම මැතිවරණ ආකෘතිය තමයි මේ පළාත් පාලන මැතිවරණ ආකෘතිය. දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය. ලබ්බට තිබ්බ අත පුහුලට නොතියාද කියලා අපේ ජනවහරේ කියමනක් තියෙනවා නේද? ඒ කියන්නේ එක වරදක් කළ අයෙකුට ඉතින් ඔය තවත් වරදක් දෙකක් කරන එක මහා ලොකු දෙයක් නෙවෙයි කියන එක තමයි ඕකෙන් සරලව අර්ථකථනය කරන්නේ. කොහොම වුණත් රටක උසස්ම ගෞරවනීයම ලේඛනය තමයි ලිඛිතව තියෙනවා නම්. එහෙම නැත්නම් සමහර රටවල් අලිඛිතයි. ඒ කියන්නේ ඒ රටේ නීතිය තමයි ව්‍යවස්ථාව. දැන් අපේ රටේ ඒ කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර නීතිය නේද? නිදහස, සමානාත්මතාව, යුක්තිය, මූලික මිනිස් අයිතිවාසිකම්, ඒ කියන්නේ මානව අයිතිවාසිකම් සහ අධිකරණයේ ස්වාධීනත්වයේ සකල ජනතාවට සහතික කරන්න ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම සඳහා ක්‍රියා කරන්නත් සියලු දෙනා බැඳී සිටිනවා නේද? ඒ කියන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තමයි මෙහිම සඳහන් වෙන්නේ. ජනතාවගේ නියෝජිතීන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උත්තරීතර නීතිය ලෙස පිළිගැනීමට බැඳී ඉන්නවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය ලෙස මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මෙයින් සම්මත කොට පනවම්හ කියලා තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මුල් පිටුවෙම තියෙන්නේ නේද? දැන් මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව තමයි ඔය මැතිවරණ කමිෂන් සභාව, රාජ්‍ය සේවා කමිෂන් සභාව, ජාතික පොලිස් කමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කමිෂන් සභාව නේද? අල්ලස්සෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කමිෂන් සභාව, මුදල් කමිෂන් සභාව, සීමා නිර්ණය කමිෂන් සභාව නේද? මේ කමිෂන් සභා පත් කරලා තියෙන්නේ. ඒ කමිෂන් සභා හැම එකක්ම පත් වෙන්නේ ඔය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව ස්වාධීනයි කියන පදනමේ ඉඳලා. දැන් මේ කමිෂන් සභා දෙකක්ම මේ දිනවල නීතියට බැලූ බැල්මට අනුකූලව සමහර දේවල් ක්‍රියාත්මක වුණත් නමුත් සදාචාරයට ශිෂ්ට සම්පන්න බවට නම් බැලූ බැල්මටම අනුකූල නැති ක්‍රියා රැසක් සිදු වෙමින් තිබෙනවා නේද? දැන් බලමු මැතිවරණ කමිෂන් සභාව. ඒකට කියන්නේ ස්වාධීන මැතිවරණ කමිෂන් සභාව කියලා නේද? ස්වාධීන මැතිවරණ කමිෂන් සභාව සතු බලතල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 104 A1 සහ 104 A දක්වා විග්‍රහ කරලා තියෙනවා. හරි දිගයි. ඒ අයිතීන් සම්පින්ඩනය කලාම පැහැදිලිවන ප්‍රධානම කරුණ තමයි මැතිවරණයක් පැවැත්වීම සඳහා ඇති බැඳීම. එහිලා සියලුම රාජ්‍ය නිලධාරීන් මැතිවරණයේ පැවැත්වීමට අවශ්‍ය පූර්ණ සහය ලබාදීමට බැඳී සිටීම. ව්‍යවස්ථානුකූලවම බැඳී සිටීම නේද? එහෙම බැඳී සිටින්නේ නැති අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක ක්‍රියාත්මක කිරීම අධිකරණයට යාමට ඇති හැකියාව. දැන් නිකම් බලමු 104 A2 ඡන්ද විමසීමක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ සියලුම නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීම කමිෂන් සභාවේ කාර්ය විය යුතු අතර එසේ ඒ නීති බලාත්මක කිරීම සුරක්ෂිත කිරීමේ ලා කමිෂන් සභාවට සහාය දැක්වීම ඒ නීති බලාත්මක කිරීම භාරව සිටින සියලුම රජයේ බලධරීන්ගේ කාර්ය විය යුත්තේ. ආන් එහෙමයි තියෙන්නේ. ඉතින් දැන් එහෙමනම් මේ ඡන්දේ පැවැත්වීමට මුදල් දෙන තැන සිට ඡන්ද පත්‍රිකා මුද්‍රණය දක්වා සියලු දෙනා මේකට බැඳිලා ඉන්නවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමට බැඳිලා ඉන්නවා නේද? නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? රජයේ මුද්‍රණාලය අධිපතිනිය කියනවා දෙන්නම් කාසි වලට වැඩ කරන්න එපා කියලා චක්‍රලේඛයක් ආවලු. ඒ නිසා ඡන්ද පත්‍රිකා ගහන්නේ සල්ලි දුන්නොත් විතරයිලු. ඒ කියන්නේ උත්තරීතර ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වඩා ලේකම් කෙනෙකු ගහන චක්‍රලේකේ බලවත් වෙලා නේද? ඉතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙතනදී නිෂේධනය වෙනවානේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන ගෞරවණීය බව නිෂේධනය වෙනවානේ නේද? එහෙම තමයි අපට නම් බැලු බැලමට පේන්නේ. ඉතින් ඊටත් එහාගේ නීති විශාරද දැනුමක් තියෙනාට එහෙම නෙමෙයි නම් ඒ බවත් කියන්ට අපි දවසක ඉඩ දෙනවා. ඒක එහෙම තියෙද්දි ඊළඟ නාට්‍ය රඟ දැක්ුණේ මහජන උපයෝගිතා කොමිසමේදී නේද? ඒ මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකින් හිමින් ඉල්ලා සුණා නේද? ඊට පස්සේ අර සභාපති ජනක රත්නායක තනි වුණා. ඊට පස්සේ අලුත් අය ආවා. ඇවිල්ලා ඒගොල්ලෝ බහුතර තීන්දුවක් ගත්තා. මොකද්ද තීන්දුව? හැමදාම ඇමති කංචන කියපු විදිහට විදුලිය කපන්නේ නැතුව දෙන්න නම් ගාන වැඩි කරන්න ඕනේ. දැන් හරිනේ නේද? දැන් ඔන්න ඊයේ ඉඳලා ගාන වැඩි කළා. 33,000 විතර අර අධි වෝල්ටීයතාවයෙන් යුක්ත වයර් ටික අපිට දුන්න හපා ගන්නට කියලා. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ වැඩි කිරීම තව කොපමණ කාලයකටද කියන ප්‍රශ්නේ නේද? ඊළඟට ආයේ වැඩි කරන්නෙම නැද්ද නේද? ඒ වැඩි කරනවා නම් ඒ කොයි කාලෙදිද නේද? වැදගත්ම ප්‍රශ්නේ මේකක්වත් නෙමෙයි. කරුණා කරලා දැන් කියන්න කපන්නේ නැතිව ඔවුනේ කපන්නේ නැතිව තව කොපමණ කාලයක් මේ වැඩි කරපු ගානට ඔයාලට අපිට විදුලි බලය දෙන්න පුළුවන්ද කියලා. ඔව් කපන්නේ නැතුව විදුලි බලය දීම දැන් ඔබේ වගකීමක් නේද? මොකද වැඩි කරන එක වැඩි කළානේ ආයි නැතිවෙන්නම. අපිට කියන්න තියෙන්නේ විදුලි බල මණ්ඩලයේ හිල් කූඩයක් කියලයි. දැන් අද කියන්නේ විදුලි බල මණ්ඩලයේ විතරක් නෙමෙයි මේ රටම හිල් කූඩයක්. ඒ තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එක තැනකින් රටේ ජනතාවට ලබා දෙන නීතිය අයිතිය ගරු අධිකරණයේ ස්වාධීනත්වයේ තව බගන්තියකින් යට කරන්න හදපු ව්‍යවස්ථාවක් මේක. හරිද? ඒකයි ව්‍යවස්ථාවත් හිල් කූඩයක් කියලා කියන්නේ. 1978 ඉඳලා මේක චාර් චාවර්ධන හදපු දවසේ ඉඳලා මේ වෙනකොට 22 වෙනි වතාවක් සංශෝධනය කරලා තියෙනවා. ඒකයි බොහෝ දෙනෙක් අදත් තර්ක කරන්නේ අලුත් ව්‍යවස්ථාවක් ඕනේ කියලා. මේ හිල් කූඩේ ලොකුම සිදුර තමයි විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය. ඔන්න බලන්න 35-1 ජනාධිපතිවරයා ලෙස දුරය දරන කවර හෝ තැනැත්තෙකු විසින් පෞද්ගලික තත්වෙහිලා හෝ නිල තත්වෙහිලා හෝ කරන ලද හෝ නොකර හරන ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට හෝ ඇයට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකරණයක කිසිම නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වගෙන යාම නොකළ යුත්තේය. හරිද? පවත්වගෙන යාම නොකළ යුත්තේ. ඒ කියන්නේ දුරෙන් යනකම්ම ඒ කෙනා කරන වැරදිවලට අධිකරණයට යන්න බලාගෙන ඉන්න වෙනවා නේද? දැන් ඔය මෛත්‍රීපාල සිරිසේන සම්බන්ධව අධිකරණයට යන්න උනේත් එහෙමනේ. මේක මොනතරම් භයානක තීරණයක්ද? මොනතරම් භයානක වගන්තියක්ද නේද? ජනාධිපති වෙලා ඉන්නකම් කරන කිසිම වැරද්දකට හෝ නොකර හරන ලද දෙයකට අධිකරණයට ගෙනියන්න බෑ. එහෙනම් ඉතින් එතනදී ඒක අධිපති නේද? ඒකාධිපති තැනකට නෙමෙයි රට ගෙනියලා තියෙන්නේ. ලෝකයේ ඉන්න බලගතුම ජනාධිපති ඉන්නේ ඇමරිකාවේ. නමුත් ඔබ දන්නවද ඇමරිකානු ජනාධිපතිගේ තීන්දුව වලට එරෙහිව එරට ශ්‍රේෂ්ඨ අධිකරණයේදී අභියෝග කරන්න ඉඩ ප්‍රස්තාව දීලා තියෙනවා. ඒවා වෙනස් කරන්නට පුළුවන්. මේ රට ශිෂ්ට සම්පන්න කරන්න නම් ඔය තනි කමිෂන් සභාවලට ඒවට වෙන විපත් ගැන ඒවායේ තියෙන තත්වයන් ගැන කතා කරලා වැඩක් නැහැ. සියලු දෙනාම අධිකරණයට යටත් කරන තාක් මේ රටට හරියන්නේ නැහැ. මේක ශිෂ්ට සම්පන්න කිරීම බොරු. ඒකයි කිව්වේ අර මේ ලබ්බට තිබ්බ අත කොයි වෙලාවෙ හරි පුහුලටත් තියන්න පුළුවන් කියලා නේද? හුඟක් වෙලාවට ඔය ලබ්බට තියෙන අත පුහුලට තියන්න මෙවැනි වගන්තියක් යටතේ විධායකයේ මොකටද බය වෙන්නේ නේද? ඒකයි මෙහෙම මතක් කරන්නේ. මොන අපරාධයක් කරලා හරි විදායකේ ඉන්න තාක් විදායක තනතුරේ ඉන්න තාක් ගැලවිලා ඉන්න පුළුවන් නේද? තනතුර අතහැරිය දවසට තමයි ඉතින් අපිට ඒ උන්දලව අධිකරණයට ගෙනියන්න වෙන්නේ නේද? දැන් ඇත්ත වශයෙන්ම රටක් හැටියට සටන් කළ යුත්තේ රටක් හැටියට පෙනී සිටිය යුත්තේ පක්ෂ දේශපාලනයෙන් තොරව බොහෝ වෙලාවට මේ ව්‍යවස්ථාව හදනකොට තමන්ගේ පක්ෂය හැමදාම රජ වෙලා ඉඳී අපේ නායකයා හැමදාම රජ වෙලා ඉඳී කියලා කියන පටු පරමාර්ථයෙන් තමයි මේ ව්‍යවස්ථාව හැදෙන්නෙත් එන්නෙත් නේද? ද්විත්ව පුරවැසි කතා එළියට එන්නෙත් දැන්වත් ආන් ඒ පටු ආකල්පෙන් මේ රට මුදවා ගත යුතුමයි. මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතාවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දක්වා ගෙන යාමේ සටන සෑම පුරවැසියෙකුම සතු බව අද ටෙලිවැකිය මතක් කරනවා. අනුග්‍රහය වර්ණ රස කිමනවාදී ස්ටෑන්ඩඩ් පේන්ට්ස් ජීවිතයේ සියුම් තැන් විවිධ වර්ණයෙන් සරසන්නට තත්වෙන් උසස් ඉහළම තීන්ත Cutie Petty at a sunny petter, Dolly Butler within. The guy joined Hill, Prasinda, Mageva, Anitarian, Danis Sidibun, Danis Kaku, Mokutma Matane. Sielu Sandiroga Sandia Bantarian Soaker of Dika, you joined Hill Plus. Anunwa then Alpenlibe, just jelly bears and bottles. Jelly Tang Villagan, Hari Jolly. Prank king කෙනෙක් වෙන්න. දැන් සෙට් පහක් සමග prank ඇඩු එකක් නොමිලේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඊයේ මාධ්‍ය හමුවේ හෙළි කළා. බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනියගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව තොරතුරු අනාවරණය කෙරුණා. රඳවියන් නිවාසගතව රඳවා ගැනීමේ වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ප්‍රකාශ කළේ. එම රඳවියාගේ පාදයක GPS උපකරණයක් සවි කරමින් ඔහු නිරීක්ෂණය කිරීමටද ඒ අනුව සැලසුම් කර තිබෙනවා. ඒ පස් අවුරුදු සැලැස්මේ අපි හඳුනාගෙන තියෙනවා විශේෂයෙන්ම බන්ධනාගාරවල වල ආරක්ෂාව. අපිට වකු වගකීමක් තියෙනවා සමාජයේ සුරක්ෂිතභාවය ආරක්ෂා කිරීම. ඉතින් යම් ආකාරයක අභියෝගාත්මක කරුණක් වුණා යටිතල පහසුකම් බන්ධනාගාර නිලධාරීන්ගේ තිබුණු අඩුපාඩුකම් තාක්ෂණය සම්බන්ධයෙන් තිබ්බ අඩුපාඩුකම් මේකට බලපෑවා. ඒ වගේම බන්ධනාගාරවල වල තියෙන තදබදේ අවම කිරීමට මොන වගේ ක්‍රියාමාර්ගද ගන්න ඕනි කියන එක අපි මේ පස් අවුරුදු සැලැස්මේ සකස් කරලා තියෙනවා. ඊට අමතරව අපි නව සංකල්ප වෙත යොමු වීමේ අවශ්‍යතාවය තියෙනවා. එක රැඳවියෙක් නඩත්තු කරන්න අපිට විශාල මුදලක් වැය වෙනවා. විශේෂයෙන් ආහාර සඳහා වසරකට රජය බිලියන 4.7ක් වැය කරනවා. සමස්ත බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වියදම බිලියන 11කට ආසන්න ප්‍රමාණයක් වෙනවා. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරනවා ඉදිරියේදී බන්ධනාගාර සුවන් යැපුම් මට්ටමකට අරගෙන යෑමට මේක අහගෙන ඉන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා නම් අපිට ඕගොල්ලන්ගේ ප්‍රොපෝසල්ස් දෙන්න රිමාන්ඩ් ජනගහනය මේ වෙනකොට විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ පිරිස අඩු කරවීමට මේ හැකියාවක් තියනවාද කියලා මේ වෙන රටවල් භාවිතා කරන හවුස් ඇරෙස්ට් කියන concept එක නිවාස අඩස්සිය තැබීම අපේ අධීක්ෂණය යටතේ. එතකොට අපිට පුළුවන් ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් එයාගේ අතේ හරි කකුලේ හරි සවි කරලා එයාව කාගේ හරි අධීක්ෂණය යටතේ එයාට ඔහුගේම නිවසේ ඉඳලා ඒ අධිකරණ කටයුතු වලට සහභාගී වීමට හැකියාව තියනවාද කියන එක බලන්න අපි දැන් මේ වෙනකොට කමිටුවක් පත් කරලා තියෙනවා. බන්ධනාගාරගතව එන රැඳවියන් පුනරුත්ථාපනය කරලා සමාජගත කිරීම. බන්ධනාගාරයට ඇවිල්ලා ඉන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ තරුණයෝ නැවත බන්ධනාගාරගත වුණාන් පස්සේ නැවත සමාජගත කරපුවාම ඔවුන්ගේ මතින් මුදවන්නේ කොහොමද කියලා. බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලියේ විශේෂම කාර්යයක් තමයි පුනරුත්ථාපනයේ වෙච්චාය සමාජයට මුදා හැරීම පුනරුත්ථාපන වුණ පුද්ගලයන් හැටියට. එහිදී අපි බන්ධනාගාර තුල හොඳින් ගත කරපු පුද්ගලයන්ට බලපත්‍රයක් මත තමන්ගේ සිරදඬුවම නිදහස් වීමට තියෙන දිනයට පෙර නිදහස් කිරීමට අවශ්‍ය කරන වටපිටාව සකස් කරනවා. බලපත්‍රය කඩ කරොත් ඔවුන් නැවත බන්ධනාගාරයට එන්න වෙනවා. ඇත්තම කියන සතුටුයි වසර 6ක් තුල මෙම බලපත්‍ර ධාරීන් එළියට ගිහිල්ලා සමාජගත වෙලා මේ බලපත්‍ර ධාරීන්ගෙන් 3 දෙනෙක් පමණයි වසර 6ක් තුන බලපත්‍රය කඩ කළ නැවත ඇවිල්ලා තිබෙන්නේ. මේ ක්‍රමය මත අපි උන් බලපත්‍ර මත නිදහාරීමට අවශ්‍ය කටයුතු කරනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවටපත් වෙනවා. යලිත් අප ඔබ හමුවන්නේ අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. සුපුරුදු පරිදි දැන් ඔබ සම්බන්ධ වන්නේ සියත කතු වැකියත් සමගයි. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.